දම් සුවද පින්බර කුසල් වඩනා පහන් සිතුවිලි අවධිකරන සදහම්දහර දම්දිසුම සමානුග්‍රහකත්තුවය වැැප් වතුර නොරඳන තීන්තාලේපනය. උක්ඨානවතු සතිමතු සුචිකම්මස්ස නිසම්මකාරනූ. අඥතස්සච ධම්ම ජීවිනු අප මත්තස්ස යසුභිවඩහති සඩහම්ධර වළදසේවා ධර්මදේශය. සපුුණය ක්‍රියාාවස්තුලන්ට අයත් වන ධර්මධානය ධර්මධානය සංවිධානය කිරීම ශ්‍රවණය කිරීම උතුන් ක්‍රියාවකි. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයේ වල්දසේවය ආරම්භ කළක් මෙම ධර්මදේශනාවන් ධර්මදේශනා මාලාවක් ලෙසනුයි ගෝනට මසුවනේ. අද ධර්මානු ශාසනා පැඇත්වීම සඳහා ගෞරෝණය ආරාධනා ලබන්නේ, හම්බන්තොට වෙහරගල අරන්්‍යස්සේනාසන ප්‍රධාන අනුශාසක දුරන්දර, විචිත්‍රභානක පූජ්ජපාද රිදියගම ඉන්දා ලෝක ස්වාමින්දරයන් වහන්සේ. පූජ්ජපාද රිදිියගම ඉන්දා ලෝක ස්වාමීන්ද්‍රයන් වහන්සේ මෙම ධර්මානු ශාසන බන්්හිි ධර්ම දේශනා මාලාම වෙනුවෙන් අරමුණු කරගන්නේ මජ්්‍යිම නිකායේ මජ්්‍යිම පණන්නාසකයේ සූත්‍රදේශන පණහයි. මජ්්‍යිම නිකායේ මජිම පන්හසකේ මේ සූත්‍රදේශනාවන් ෘදියගමින්දාා ලොකස්වාමීන්ට්‍රුවෙන්න් වහන්සේ විසින් වෙළඳ සේවා ධර්මදේශනාවන් වෙනුවෙන් පෙළගස්වන ඇති. සමන්තා චක්කවාලිසු අතරාගච්චන්තුදීවතා සත්තම්මන් මුනිරාජස්ස සුනන්තු සග්ග මොක්කදං. දම්මස් සවනකාලු අයංබදන්තා දම්මස් සවනකාලු අයංබදන්තා දම්මස් සවනකාලු අයංබදන්තා නමුතස්ස භගවතු වරහතු සම්මාසම්බුතස්ස නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුතස්ස නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුතස්ස ඊවංමි සුතන් ඒකං සමයං බගවා චම්පායං විහරති ගගගරායපොකරනියාතීරේ මහතා බික්කු සංගේන සද්දිං අතකෝ පෙස්සෝචහත්තාරෝහපුත්තෝ කන්දරකෝච පරිම්බාජකෝ ஏනභගවා තේනුප සංකමින්සු පසංකමිත්වා පෙස්සෝහත්තාරෝහපුත්තෝ භගවන්තන් අභිබාදටන්වා ඒකමන්තං නිසීදී කන්දරකෝපන පරිම්භාජකෝ භගවතා සද්දිං සම්මෝදී සම්මෝධනීයං කතං සාරානියන් වීතිසාරෙත්වා ඒක මන්තන් අටසීති පින්වත්න සූත්‍රපිටකේ මජ්චිමනිකායි මච්චිම පන්නාසකේ සූත්‍රදේශනා පණහා අතර පළමවැනි ගහපතිවර්ගේ සඳහන් වන, කන්දරක සූත්‍ර දේශනාව අද පළමුුවන දේශනාාවශයෙන් අපි මාතෘුකා කරගන්න යෙටනේ. ආරම්භෙහෙම සඳහන් වෙනවා ඒවන් මේ සුතං. මාවිසින් මෙසේ අසන ලදී. මේ වචනය කවරු විසින් කවරදා දේශනා කරන ලද්දක්ද. ආනන්ද මහරහතන් වහන්සේ විසින් ප්‍රථම ධර්ම සංගායනා සමේ, දෙවියන් තුළ ඇතිවූ සැක දුරු කෙරදීම පිණිස ඒ යන්නේ භාග්‍යෝතුන් වහන්සේ පිරනිවන් පාල මාසතුනකින්නේ ධර්ම සංගායනාවක වැත්තුනේ සප්ත පරණි ගොහාව රජගහනුවර ඒ දිනට පෙරදින රාටත්‍රී ආනන්දස්වාමන් වහන්සේ සිව් ඉරියව්වෙන් තොරවම අරිහත්වයට පත්වී වදාලා සේව මේ දර්ම සංගායනාවටත් පොළවෙ කිමේ දෙමින් වැඩමකොට තවන් වහන්සේ නියම තස්ස වනු වැඩ සිටිය අතර. දරමේ සද්ගායනා ධරමාසනාරූඩවුනාා ස්වාමින්දයන් වහන්සේ. ඒ වෙලාව නිකම් දේශනා කරන වෙලාවෙ දෙවියන්ට සැකයක් ඇතු වනාා. බුදුරජාණන් වහන්සේෙන් පස්සෙමේ ශසනයේ භාරකාරිත්්‍යය නායකත්වය මේ ආනන්ද ස්වාමිනාසිට ලැවිලද කියලා. අ නේවෙලාවි රහතන්වාසලා තුළ පවතින පරම නිහතමා නිගුණේ ප්‍රකට කරමින් මේ මාවිසින් දේශනා කළ දෙයක් නොව අපගේ ශාස්්ට්‍රූ, භාග්‍යවත් අරයා සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරපු දෙයක් කියන ගෞරවෙන්. ඒ දේශනා කරන සමේ මාවිසින් මෙසේ අසන ලදී කියලා විස්තර කරනවා. සමහාර පිරිස් මෙසේ ඇසන ලදී කොමික ගණන්ගන්නේ. මේක භාග්‍යතුන්නාසක දේශනාව නොවේය. ආනන්ස්වාමින්නාසේ අහපු දෙයක් කිය කිය බැහැර කරන සමහර මිසදුටු ගත් ශ්‍රාවකයවද අපිට ඇහෙන්න්න දකින්න තියෙනවා. එනම් එවැනි මිස දුටුවකට පත් නොවේ යුතුයි මේ රහතන් වහන්සේගේ පරම ගෞරවයයි මේ වචනය ප්‍රකට වෙන්නේ. වර්තමානය සිටින සමහර ව්‍යාජරහතුන් වහන්සේලා සියල්ල තමන් දැක්කාවගේ දේශනා කරන සමයක බලන්න මේ උතුම් මහරහතන් වහන්සේලගේ තිබිච්ච බුද්ධ ගෞරවේ. ධර්මගෞරවේ. ශාස්කෘන් වහන්සේ මුල් කරගෙනයි උන්වහන්සේලා දර්මේ කතා කළේ. එ නිසා මෙතන කිසිම වෙනසක් නෑ බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරිදිම ආනන්ද මහෞත්තමයන් වහන්සේ ගාතා පහළොස් දහසක් එක මොතක දරගන්න සමත් ප්‍රඥාාව යුක්තයි. ඊයට හේතුව සසරගමනේ ප්‍රඥාපාරමිතා පිරවා. ධරමය කටපාඩම් කළ අභිධර්මය පාඩම් කළ සජගායනාන් කළ ධර්මදේශනා කළ, ධර්ම සාකච්චය කළලා සමත විදසුන් භාවනා වැඩුවා. එසේ කල්ප ලක්ෂයක් දියවුණු කරගෙනාව පාරමිතාවක බලයයි මේ ප්‍රකට වනේ. තැන් පාරමීගැන මේ වර්තමානි කතාවක් නෑ. අද කතා වෙන්නේම අදාදම අපිනිවන්දකින්න ඕන හොඳින්හරි නරකින් හරි. එහෙම සංකල්පනාවට එනකොට මේ සසරගමන ගෙන විශ්වාසය නැති වෙනවා. ය සසරගමනක අන්න ඕන සසරගමනක යන්න වෙනවා අපි යන්න ආසාවියයන් ඕොනෙවෙ අපට යන්න වෙන. ඒ යන ගමන සඩු කරගන්නට නැතන් සුවපත් කරගන්නට සුවසේම පාරමිධරම සම්පූර්ණ කරගන්නට අවශ්‍ය මෙ දානාදී කුසල්ගෙනත් අද කතාවෙන් නෙනෑ. බහුතරයක් රැල්ලකට වගේ යනවා කුසල්ලෝන්නේ පින් ඕනින්නේ භාාවනා කලාාමිතරක් ඇති නැත්තැන් ගැමරු දරම අපිසාගච්ා කලාම ඇති එයින් අපි අපේ ගමන අවසන් කර ගමූ කෙහිතන අයත් තින්නවා. හත් අපට පෙනනවා විමසාද්ධි අතීතය ගැන අපදාන අට්ට කතාවල ුදුරජාණන් වහන්සේගේ ජාතක පාලීයේ ජාතක කට්ටකතාවත් තුළ එවගේම බුද්ධවන්ස චරයාපිටක පාලීහි පවා විස්තර කළ දෙනවා සසර ගමන පැමිණිය ගොහොමද කියන කාරණය. දිගින්දිගට පිළිවෙලට බුද්ධකාරග දරම පිරෝණනිසාතම අපේ භාග්‍යතුන්ාන්සි ලෝතුරා බුද්ධරාජ්‍යයට පත්තුනේ. අනිත් මහාශ්‍රාවක්‍යයන් වහන්සේල කල්පලක්ෂ ගනම් පාරමි සැපිරූ නිසාතමයි මේ ගෞතම් බුද්ධශාසනයේ මේ අරත දරම නිරුෘත්ති පටිබාන සහිත තු සියව්පලි සිිම්පියාන සක්්ටභිං්ඥාලා මහරහතන් වහන්සේලා බවට පත්තුනේ. අග්‍රශ්‍රාවක දෙනම වහන්සේ අනොෝමදස් බලු සසුනි දිනියතිවරන් ලබල ඒකාසංග කල්පලක්ෂයක් පාරමිදරම පුරංගවිල්ලයි මේ බුද්ධ සාාසනය මහා ප්‍රාඥ්‍ය තනතුරත් එරිදිමත් භික්ෂූනතර අග්‍ර තනතුරත් මහම්ගලන් මහරහතන් වහන්ස සාරිපපුත්ත මහරහතන් වහන්සේට ලැබුණේ. තැන් මේවා විශ්වාස කරන්න නැහැයි කියන්නේ. එතන ශ්‍රද්ධාවන. එතුකට විචිචිච්චාාව බහලයි. සස්වාන් වන්න විචිචිච්චාව දුරුවෙනවන සෝවාන්ෙන් ්‍රාවක නමුත් අදකාලෙ ස්ෝවාන් වෙනයටට බහුලයි විචිකිිච්චා. මේ ශ්‍රාවක චරිත විශවාස කරන්න නෑ මේවන් මේ සු තාංකිව්වයි කියලා ඒක පිළිගන්න බැහැකිනො ඇති වවැනි මිසදුටු සමූහයක්තිය අතර මේ පින්වතුන්ලා සැදැහැසිත ඇතිකරගන්න මේ ආනන්ද සාමින්නහසගේ ශාස්්්‍රෘ ගෞරවේ ප්‍රකට කරපු එක වච්චනය. මේ වච්චනය හැම තනම නැතිවෙන්න පුළුවන්. ත් හස ත්‍ර දශාවවල ස්වාමීන් සර දෙවියන්ගේ සැකදුර කරන්න එකක මගේ දෙයක් නොව මාසාාශ්‍රෝ භාග්‍යෝතුන් වහන්සසිගේ අසාධැනගත්තු දෙයක් ඒ ඇසූ පරිදිම දරාගත්තා අහිතන්න ඒ ප්‍රඥාපාරමිතය බලෙන් බැරිද මේක කරන්න පුළුව. අදයින් අපිට පිනමදිකමනිසා පාඩා නොුනස් සමහරවිට අපට කියන්න බෑ ඒ රහතන් වහසල මේවා දරාගත්තෙ නැහැයි කියලා. ඔන්නන් හසල් ඒ වූ පරිද්‍යම මෙසියල් දරාගෙන අපට දේශනා කලා. ඒකන් සමයම් භගවා එක් සමයකි ධර්මදේශනා සමයකී භාග්‍යතුන් වහන්සේ චම්පායන් විහරදි. චම්පානම් නුවරවාසේ කළා ඒ චම්පානුවරට එනම ලැබුණේ චම්පක ගස් පිරීතිබුණු නිසා. රාත්පස වනාන්තරවල චම්පගගස් නොයෙක වරණයෙන් මල්පිපිච්ච අලංකාර ගස් විශේෂය ඒ චම්පග ගස්වලින් වැසුවනු නගරයායි. න නිසා චම්පා නගරයකිලනේ චම්පානරේ ගගරාය පොක්කරණයා තීරේ. ගග්ගරා නම් වූ පොකුණු තීරේදී. ගග්ගා කියන නුවර ගගගාරා කියන බිසව විසින් තනෝප පොකුණු තමැමි ග්ගරා පොකුුණ කියලා කියන්න. ඒ පොකුණ වටේටත් චම්පක ගස්වල නොයෙක් වරන මල්පිපිලා බෝම විසිීතුරු දර්සනයක් තිබඩේ. නිහට පරිසරයා පොකුණතීරේ භාග්‍යවතුන්හන්සේ වැඩ සිටියා මහා සංගරත්නය ප්‍රමාණ කළ නොැකිතරම් විශාල පිරිසක් මේ වටේට වැඩ සිටි බව සඳහන් වෙනවක සිහිකරකර බලන්න. අතකෝ පෙස්සෝච හත්තාරෝහ පුත්තෝ. ඉක්බිති පෙස්සනම්හ හස්තිදමකේ සහ කන්දරකෝච පරිබ්බාජකෝ. කන්දරකනම්මු බාහිර පැවිද්ධෙක් පරිබ්්‍රාජකයක්. භගව තේනුප සංකමිින්සු ඒ භාග්‍යවතුන් වහස වැඩසටි ග්ගරාපකුණුතීරයට ඇවිල්ලා උපසංකමිත්තුවා පෙස්සෝ හත්තාරෝහ පුත්තෝ මේ පෙස්සනම්මු හත්තාරෝහක පුත්‍රය භගවන්තන් අභිවාදිත්වා භාග්‍යවතුන් වහන්සගේ සිරිපතුල් හොඳින් වන්දනා කරලා ඒකමන්තං නිසීටි එකත් පස්ස වාඩි වුනාා කන්දරකෝ පණ පරිබ්බාජකෝ භගවතා සද්ධින් සම්මෝධී. කන්දරකෙන බාහිර පැවිද්ධ භාග්‍යවතුන්නා සමඟ සතුරසා මිචේදුනා සම්මෝධනියන් කතන් සාරාණිය, වීතිසාරෙත්වා ඒක මන්ත අට්ටාසි. එතකොට තැපු වෙනසක් පේනවා. හත්තාරෝහක ඇ ඇත් දමකේෙක් වන ඇත්දමකේකු නැතුන් දමනය කරන පුත්‍රයෙකු වන එක්ස කියනනි භාගතුන්නාස සරණගිය කනෙක් බව මේ විස්තරින් අපට තේරේ. මකද එතුමා බුදුරජාණන් වහන්සේගේ සවනක් ගන බුදුරස්්මාලා විහිදෙන බුද්සරීරයේ බදුරෑ සතට කිමෙදමින්ග උතුම් සිරිපතුළ වන්දනා කලා පසඟ පිහිටවා. ඒ වන්දනාකිරීම මෙ පැෙනෙනවා එතුමා භාග්‍යතුන්නාස සරණගිහිපු ශ්‍රාවකය බව හැබයි මේ කන්දරග කියන පරිබ්‍රාජකතුමාගේ වෙන සත් තේරේ. එතුමා වන්දනා කළ නැහැ. තුමකද භාගතුන් සර ගිප්න නොන නිසා. වෙනත් දෘෂ්ටියත් දරන කෙනෙක් නිසා. නිසා ඇවිල්ල හිටගෙනම සතුර සාමිච්චේදල එකත් පස්ස හිටියා. වාඩිවනා කියලවරන්නේ අට්ටාසි කලා තියෙන. එතිෙ එකක් පස්ස හිටපු මේ පරික් භාජකතුමා. ඒක මන්දන් ටිතෝකෝ කන්දරකෝ පරිත්ා. එකත් පස්ස හිටියාවෝ මේ කන්දරක පරි බ්‍රාජකතුමා, තුන්න්නේී භූතන්, තුන්න්නේ බභූතන් බික්කු සංගන්. අනුවිලෝකෙත්තුවා භගවන්තන් ඒතදුවෝච්ච හියඩව බොම නිසංසලව මේ වාසේ කරපු ස්වාමන් හසල දෙළ භික්‍ෂුන්නාහසල දෙළ මෙහෙමකිවා අච්චරියම්බෝ ගෝතම අබ්බූතංබෝගෝතම ආශ්ශර්ය ගෞතමයන් වස අත්්භූතයි ගෞතමයන් වහන්ස මෙත ආශ්චරයගනෙ අසුරු ගහන්න සුදුසුයි අබ්භූතයිකෙන්නේ පෙර නොවූවිරදයක් ොකද මේ ප පෙර නොවවිරෝදය මේ මහා සංගරත්නය. බෝම සංවරව පිළිවෙලට භාග්‍යවතුන් වහසරැත්තං ශ්‍රමණ ෞතමයන් වහන්සේ දමනය කර තිබෙනවා. බවත් ගෞතමයන් වහස අතීත කාලයේ යම් අරිහත් සම්මා සබුදුරජාණන් වහසනමක් වැඩසිටියාද. ඒ භාග්‍යවතුන් වහන්සේලාද භික්‍ෂු සංගරත්නය මෙසේම සංවරකරන්න ටඇති. හරියට දැන් ්‍ර ෞතමයන් වහන්සේ මේ භික්‍ෂු සංගරාත්නය සංවර කර තියෙනවා වගේ අනාගත කාලෙත් යම් භාග්‍යවත් බුදුරජාණන් වහන්සනමක් පහළ වෙනවාද ඒ බුදුරජාණන් වහන්සේලාද මේ සංගරාත්නය මේ විදිටම සංවර කරයි හරියට අද ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මේ පිටිස සංවර කරා වගේ කන්දරක ඒසේමයි කන්දර කයේසේ මයි වාග්‍යතුන්න්නහස පලිතුර දෙෙනවා කන්දරක එක එහෙම තමයි මකද කාරණය ැන් කන්දරක තුන්කල් දක්නානුවනින් මේව දුටුවානෙවි. ඔවුට අදහසක් ඇතිවුණා මේ බුදුරජාණන් වහන්ේ දැන් සංගරත් නිධමනය කළ යම්සේද අතී්‍යෙවනි භාග්‍යතුන් වහන්සේලා පහල වනාන එසේ පහළ විසිටියාව බුදුරජාණන් වහන්සේලා මේ ස්වාමින්නාන්සල මේ ආකාරයෙන් ධර්මයෙන් දමනය කරන්නට ඇතිකි. අනාගතේ මතු පහල වේන්න ඒ සංරුවන මෙසේමවෙයි කියල අනුමාන මාත්‍රයක් පමණක් ඇති වුණා. නම බුදුරජාණන් වහන්සේ දසෙර උපෙර පරමත්ත පෙරු තිස්සාකාරය පෙරුම්පුරල ක්‍රිවිද ශරියාවන්පුරල පංචමහා පරිත්‍යාගයන් කරලා බුද්ධකාරග දරම සපුරාගෙන වීතින් ජයිශ්‍රීීම හා බෝධිමූලේදී සපිරිවාර මාර් පරාජි කරලා ලෞතුරා බුද්ධරාච්චියට පත්වෙලා තුන් කල් දක්නානුවනි නුයි මේ දේශනාවල් පවත්වාන්නේ. ඒ අනුව භාග්‍යතුන් වහන්සේ කියනවා කන්දරකයක හෙම තමයි. ඒසේමයි. අතීතය යම් සම්මා සම්බුදුරජාණන් වහන්සේනමක් පහල වනාන මේ විදිටම ඒ සංගරත්නය හික්ම ව්වා. අනාගතයේ යම් සම්මා සම්බුදුරජාණන් වහන්සනමක් පහළ වේද ඒ බුදුරජාණන් වහන්සේ තුලාත් මේ සංගරත්නය හික්ම වනවා. කන්දරකය මේ භික්ෂු සංග්‍යයාාතර ශ්‍රයකල ආශ්‍රවඇ නිමා කරන්න ලද ්‍රහ්ම චරියවාසේ නිවන්මග සම්පූරණ කරපු අවසංකරනලද කටයුතු ඇති කෙලෙස් බර හතබු පිළිවෙල් ඉම්පැමිනිියාව සෝවාන් සකදාගාම් යනාගම් අරිහත්මග පිළිවලින්. සියලු සඥෝජන ප්‍රහාාණය කරපු නුවින් දැන කෙසන් කරෙන් මෙෙදනාව වූ රහතන් වහන්සේලා බොහෝ සිටිනවා. ඒගන රහතන් වහන්සලා බහුල වශයෙන් සිටිනවා. සියලු කෙලෙස් දුරු කලා රාග දේශමෝහ නැති දස සංයෝජන ප්‍රාණය කරු. විදර්ශනා ඥානතුළින් මාර්ගක්ෂණය අරිහත් මගගසනේදි අරූපරාග මාන උද්ද චවිච්චා කියන්නාව උදධම්භාගේ සංඥෝජන පහ ප්‍රහාණය කලා. අනාගාමයාරයන් වහන්සේ ස්කාමරාග පටික කියන සංඥෝජන ප්‍රහාණය කරනවා. සකදාගාමයාරයන් වහන්සේ කාමරාග පටිග සංඥෝජන තුනී කරනවා. සෝතා පන්නාරන් වහන්සේ, සක්කායිදිට්ටි විචිකිච්ඡා සීලබ්බත පරාමාස සම්පූරණය ප්‍රහාණය කරන. ඇති මේ සංයෝජන දහයමන ඇති. කෙලෙස්සුන්න ඇති. බොහොම හොඳින් සංවරභාවයට පත්තිච්ච භික්‍ෂු පිරිසක් මේ යිඉන්න බොහෝසයන්. ඒ අතර තවක් භික්‍ෂු පිරිසක් ඉන්නවා. නිතර පවතින සිල් ඇති නිතර යහපත් පැවතුම් ඇති නුවනින් දැන නුවනින් කටයුතු කරන සතර සතිපට්ඨානේ මනාව හිීක් මෙෙනයි. මේ ශාසනයේ සතිපට්ඨානයක් තියයි. මොනොද මේ සතර සතිපට්ඨානය. ආතාපි සම්පජානු සවිනෙය ලෝකේ අභිච්ඡා දෝමනස්සා. ආතාපි කෙලෙස්තවන වීරය ඇති. සම්පජාන සිහිනුවනින් යුත්තු. ලෝකේ අභිච්ඡා දෝමනස්සා. වෙනෙය ලෝ මේ ලෝකයේ අභිද්‍යා දෝමනස්සයකෙන් දැඩි ලෝබය දවේශය දුරු කරන්නාව. ඒකායානු පස්ස විහරදි. කයේ කයානුව බලමින් වාසේකලයි. මහාසතිපට්ඨාන සූත්‍රා දීදී. මෙ කේ කයානුව කෙසේ බැලි යුතුදය කියල විස්තර කරනු තමාගේය ගැන මුලින් බලනො. බාහිරාග කය පිළිබඳ අනතුරුව බලනවා. ඒ අනු අරං්ඥගතෝ රුක්කමූලගතෝ සුං්ඥාගාරගතෝ නිසීදති පල්ලංකං ආභචිතුව උජුංකායන් පනිදාය පරිමුකන් සතිං උපට්ට පෙත්ත. සෝ සතුෝ අස්සසති සතුෝ පස්ස සති කියන ක්‍රමයෙන් ආරම්භවන සති පට්ටාන භාවනා. ආනාපාන සති සමත භාවනාව, ආනාපාන සති විපස්සනා භාවනාවෙන් අරිහත්වය දක්වා වඩන මඟ පිළිවෙල. විස්තර කරනවා පළවෙනි භාවනාවෙෙන්ම. ඒ කයේ තිය සියුම්ම තැන සරලම තැන මේ අ පස්සාස දෙක කුස්ම ගැනීම, උස්ම හෙලීම සිහියෙන් දැකීම. අනතුර ඉරයාාපත භාවනාව ඉරියව් සතරත් පවත්වන වන ඇවිදීම සිටගැනීම වාඩිවීම සැතපීමාදිය එසියල් හිතමුල් කරගෙන කය ක්‍රියාත්මක වෙනවාය නාමරූපදයක පැවැත්මක්කය මම මගේ මගේ ආත්මය කලා ගතයු තිරියාවක් නැත මම කියල කියන්න බෑ සත්‍යය පුද කලේ කාත්මයක් නැති බව පරමමාර්ථ වශයෙන් වනය කරන එ එකකොට සම්මුතියයි පරමාර්තය වෙන්කොටගෙන මේ භාවනාවල ඒ දෙන්න ඕන එහෙමනොවනොත් තමන්ගේ මනසේ යම්ගෙසි පසුබෑමක් පැටල්ලි සහග ස්වභාවයක් ඇතිවෙන්න පුළුවන් සාමාන්‍ය ජීවිතය ගත කරත්ති. සාමාන්‍ය ජීවිතටකට සම්මුති ජීවිතය. සම්මුති ජීවිතයේදී මම කියල කියන්න වෙනවා. නමක් කියන පුද්ගලයක න්නවා. ඒ සම්මුතිය පුදගලයකකින්න සූත්‍රදේශනාවල පුද්ගල සංඥාවතියන. විධර්මදේශනාට අනුවයි මේ විදර්ශනා වැඩෙන්නේ. අිධර්ම දේශනා වනුව සත්්‍යයෙක් පුද්ගලයේ කාත්මයක් නැ ස්කාන්ද ධාතු ආයතන පමණයි. ඒය අනු නාමරෝප දෙක පමණයි. කියල මෙහිතන්නේ පරමාර්ත ධර්මේ. පරමාර්ථ ධර්මය පුදගලිකව තමාතුළ වැඩිය යුතුදයක්. ඒක ලෝකයාට කියන්න ගියොත් ලෝක සත්‍යයා තමන් උමතුවසේ ඔලු අවුලෙච්ච කෙනෙක් වශයෙන් කල්පනා කල්ල අකුසා රැස්කරග නිඩ තියෙන නිසා පරමාර්ථ ධර්මය බොහම අප ප්‍රකටව පුද කලාව තමාවෙසින්ම. කල යුතු එන ඉරයාාපත සතරත් ඉරියව්හතරත් මැනවින් සිහියෙන් බදකිනවා. කෙස් තවන වීරයෙන් සිහිනුවනින් දකිනවා. චතු සම්පජ්‍ය සම්පජඥ හතරතිය නො ඒ හතර. සාර්ථක සම්පජඥ කරනදේ සාර්ථකද. සබපාය කැපද ගෝචර බුදුගුණ මෛත්‍රිය වැනි සමතකමටහනක් වඩමින්ම ඒකාරයෙ කිරීම, සම්මෝහ ඒකාරය කරන්නේ සිතකායමුල්වෙලා හෙවත් නාමරුව පපදිකක්්‍ය සත්ත්‍යය පුද්ගලයකාාත් නැත්ත කියන සංඥා. මෙන්න මේ සම්පජ සතරින් ඉතුරු ඉරියවටික සිහිකරන. එක අන කනයක බොන එක ඇවිදිනේක ඉස්සරහට යන එක පස්සට යනක හැරෙන එක බලනයක කතාකරනෙක් තුෂ්නිම්භූත ඉන්න එක අඩුමතරම වැසිකිිලි ඇසිකිලි කිස පවා. අනතුරුව කායගතා සති භාවනා. දෙතිස් කොුණපය පිුල් වශයෙන් වෙන්වෙන් වශයෙන්, විස්තර විභාග වශයෙන්, සජ්ගායනා කල් මනසිකාර කරමින් කෙස් ලෝම නියපොතු දස් සමාධී කොට ඇත්තාව කොටස් තිස් වෙන වෙනවා පිළිකුල් වශයෙන් වැඩීම එහිදිත් විස්තර වෙනවා. අනතුර ධාතු මනසිකාරය. මෙ තිස් දෙකට තවත් කොටස් දහය එකතුනාව ධාතු හතලිස් දෙකයි පටවි ආපෝතේජවායෝ වශයෙන්. ඒ ධාතු මනසිකාර කරනම විදර්ශනා වශයෙන්. අනිත්‍ය, වශයෙන් වෙන වෙනම මනසිකාරක ඉතා දීර්ග විස්තර මේ සතිපට්ටාන සූත්‍රයේ සඳහන් වෙනවා. එනක නවසීවතිකේ. මලසිරුරක අවස්ථා නමය මනසිකාර කරන විදර්ශනා වශයෙන්. එතන කායානු පස්සනා විස්තර වුණා දුර මේ කායනු පස්සනා වඩද්දි තමන්ගේ කයගැන මුලින් හිතලා අභිච්චා දෝම නස දුරරගන්නවා. මෙදුක් දොම්න්නස් දුරකරගන්නට. සෝක පරිද්ධවානන් සමතික්කමයි. ඒසිල්ලින්. නිදහස්වෙන්නට කායික දුක්කෙන් මානසික දුක්කෙන් මිදන්නට. මේ ලෝකේ සියලු කෙලෙසුන්ගෙන් මිදෙන්න්නට. නිවන්න ආබෝධි කරගන්නට ඒ කායනු අයම්භික්කවේ මගගෝ මහනන එකමාර්ගය ඇත්තේ ඒ සතර සතිපට්ඨානය. සතර සතිපට්ටානේ නිවන් මගේ සම්මා සතිය වශයෙන් සඳහන් වෙනවා. ඒ සම්මාසති වඩාගන් වර්ධනය කරගන්න දියුණු කරගන්නතියෙන් ප්‍රධාන භාවනා ක්‍රමේ. සතර සතිපට. අනිතකොට කියන්න හොද නෑස් අර ඉතුරු සමත භාවනා අපට සතියට හේතුවෙෙන් නැහැ කියලා. ඒ බුදුගුණ කරමස්ථාන මෛත්‍රයාදියත් වෙන වෙනම සූත්‍රදේශනාාවල විස්තර කල. තිය අිදරම් පිටගේපවා විස්තර කළ තින් ඒවත් යලපෙනය තෝරාගෙන විශේෂීෙන් සබ්බත්ථකසම කර්මස්ථාන වලද. සෑම තැනමී වැඩියයුතු වශයෙන් බුදුගුණ භාවනා මෛත්‍රී භාවනාව, අසුභ භාවනා මරණ සති භාවනා විස්තර කරන නිරන්තරයෙන් අපි වැඩියයුතු. ඒ අතර මයානාපාන සතියාදී භාවනා මූල කමටහන වශයෙන් වඩනව වාඩිවෙලාහෝ තමන් වැඩිවෙලාවා. ඉතිඒ මනිසා මේ කමටහන් විස්තරය බොහොම විස්තරතියනවා ඒ හඳට තෝරාගෙන් තමන්ට ගැලපෙන කමටහන වැඩුවොත්. ක්‍රමක්‍රමයෙන් අපිට නිවනාවබෝධ කරගන්න පුළුවන්. එනිසා ඒක කලබලේ කරන දෙයක්නෙ වෙයි. වෙලට ඉද්‍රිය දරම් බලධරම පාරමිදරම දියුණු කරගෙනයන්න ඕන වැඩ පිළිවෙලා. අපි උත්සාහ කරන්න ඕනේ. ය උත්සාහ ගන්නවට සමහරවිට පින තියෙනවන මේ ආත්ම භාවේදී සෝවාන්නනාආදී මඟ පල ලැබෙයි පින මදිනා. ඊළඟ ආත්ම්භාාවල සුගතී පදිලා එහහිදී හෝ අවබෝධ කරගන්න ලැබේ. එහමනැත්තා තවත් දීර්ග පාර්ථනා තියෙනවනේ කිය ලොෝ තුරා බුදුබාපත්වඕන යම්ශ්‍රාවක. ඒගෙනටඒ පාරමීභූමේ මුදුම් පත් වනතුරු බුදුබවත් අවබෝධ වෙන්න එනිසා ඒ කාලය දක්වා මෙ මාර්ග වඩනෝ. පසබුදු භාපතනවන ඒත් ඒෙමයි දේ‍යයාසංග කල්ප ලක්‍ෂයක් නියත වශය පාරමි පුරන්න ඕන අතර තුර සිද්ධ වෙන්නේ නෑ. ශ්‍රාවක බෝධ්‍යයක් පැතුවොත් කල්ප ලක්ෂයක්ම සසර ගමන් කරලා ඒ පාරමිදරම දියුණු කරගෙන යන්නට ඕනනි තේනිස් එවැනි ගමන්තියෙනවා එවැනි ශ්‍රාවක පිරිසින්නවා ති ඒ පිරිසත් ඒ විදිර දියුණු කරගන්න සති පට්ාන අහරරින්නේ. ජවිත අපි ලැවිච්ච බුද්ධ ාසන අපි සතිි පට්ටාන වඩනවා. ඒ වඩන්නේ නිවන අරමුණ කරගෙන. නිවන අදහිටද කියනෙ එකනෙ වෙයි කවදාහෝ වෙන්න පුළුවන් නමුත් අපි කළයුත්තේ සිහිය පිහිටුවාගෙන මනසිකාරයේදීමයි. ඒ අනුව කායානු පස්සනාවය දෙමින් මේ භික්ෂූන් වහන්සේලා ලෝකේ දැඩියලීම් ගැටීමෙන්වෙන් වෙලා වාසේකරනවා. ඉතිං ඊීළඟට වේදනානු පස්සීව වාසය කරනවා. ලෝබ දේශයන්ගෙන් තොරව. වේදනාව සැප දුක්කුපේක්ෂා වශයෙන් අනිත්‍ය දු කනාාත්ම වශයෙන් වඩනෝ. ඒ වේදනාව සිහන් දකි සැපවේදනාවත් අනිත්‍ය දුක්පවේදනවත් අනිත්‍ය මැදහත් වේදනාවත් අනිත්‍යය. ඒ විදියට සති පට්ටානට අනුව තමන්ගි වේදනාව එළඟට ඒ වේදනාවගේ මේ අන්න අගේ වේදනාව කියලා තමන් සහ අච්ජර්ත බහිද්ධාව වේදනාස වේදනානු පස්ස වේරති. ඒ වේදනාව වේදනානු පස්සීව වාසය කරනවා තමන්ගේ මිසේනම් අන්න අයගෙත එස්සේ මයි මෙතන වේදනා සමූහොයක් කර සත්්‍යේ පුද්ගල ේකාාත්මයක් නැහැකි එන සං්ඥාව එනව දෙවනි සතිපට්ටානය වේදනානු පස්සනාව. අනතුරුව සිතෙහි සිතානුව බල චිත්තේ චිත්තාාවන පස්සී. එසේ සිතේ ඇතිවන රාගදේශ මෝහාදී සිතු විලි. අලෝබදේ ශමෝහාදිි කුසා සිත්තාාධියත්.ඒ දෙකම වෙන් කරකර බලනෝ. අකුසා සිත්ත බැහර කළ යුතු වශයනුත් කුස සිත් වැඩියයුතු වශය නුද්දැකිමින් විදර්ශනනාඥාන උත්පදවා ගනමින් එතනත් කෙලෙස් බැහර කරමින් වශය කරවා. එළඟට දරම මේ ධර්මානු පස්සීව නැවතනවතත් සිහි කරනවා. නීවරණ ආයතන ඉස්කන්ද ධාතු එළඟට සතර සතිපට්ටාන බොච්චංග ආදීකොට කියන්නාව. එ මේ කොටස් පහක් නීවරණ පහට ආයතන ඉස්කන්ද පහ බොච්චංග හත සතර සති පට්ාන. බොහොම ගැඹුරුයි මේ ගම්බීර ධර්මතා අභිධරම පිටකේට අනුව ඉගන දැනගෙන චිත්සිත් චෛස්සික රූප නිබ්බාන කියන මේ කොටස් පිළිබඳ විමසීම තමයි මේ දම්මානු පස්සනාවෙන් කෙරෙන්නේ විපස්සනාවටම බරව යන්න භාවනා පැඩ පිළිවෙල. මේ සත්තර සක්ති පමණි, තමන්ට වැටහෙන්ෙන පරදි සතරම් වඩන්න කියලනෙවෙයි තමන්ට ගැලපෙන් ආනාපාන සතිකායානු පස්සනාවන ඒ කායානු පස්සනා භාවනාවෙහීමම යෙදෙනවා. ඒ මොකද එක භාවනාක්‍රමයකින් අරිහත්තේ දක්කො යන්න මාර්ග භාග්‍යතුන්හස දේශනාකළද මේ හැම භාවනා මාර්ගයක්ම විපස්සනාව විපස්සන ඥාන වූ පදෝමින් මාර්ගඵල පිළිවලින් අරිහත්තට යන්න සමත් භාවනා. මනිසා තමන්ට ගැලපෙන එක භාවනාව. තෝරාගෙන ඒක හොඳින් දියුණු කරන්න බහලවශයෙන් දියුණු කරන්නයි විස්තර කරලා තියෙෙන්. මෙසේ වදාල කල්ලි පෙස්ස නම් හත්තාරෝහක පුත්‍රයා ඇතුන් දමනය කරන කෙනා භාග්‍යතුන් වහසක ශ්‍රාවගේෙක් මෙැත්තුමාව මෙසේ ප්‍රකාශ කරන තමන් සතුටින්. ස්වාමීනි ආශ්්‍යර්යයි, ස්වාමීනි අත්භූතයි, ස්වාමීනිි භාග්‍යවතුන් වහන්සේවිසින්. සතර සතිපට්ඨාන සත්‍යයන්ගේ විශුද්ධිය පිණිස, සෝක පරිදේවයන් ඉක්මවීම පිණිස් දුක්දොන්නස් නැසීම පිණිස, මාර්ගඥානය ලැබීම පිණිස නිවන අවබෝධ කිරීම් පිණිස ඉතා හොඳින් දේශනා කරන ලද්දේ. ස්වාමිනි අපිද. ගිහි වූ අප සුදවස්්ට්‍ර අඳනගම වරින්වර කලින් කලට අපිට කටයුතුන බහුල නැතිවෙලාවට විවේකවෙලාවට මේ සතර් සති පට්ඨානයන්නේ මනාව සිහිනුව නැතුව අපිත් වාසය කරනවා කෙල බොහොම සස්තුටින් භාග්‍යතුන්නා සිදිරිය ප්‍රකාශ කරා. ස්වාමිින් අපි මෙහි කෙලෙස්ථවන වීර්ය ඇතුව නුවනින් සිහිනුව නැතුව. මේ ලෝකි අභිච්ඡා දෝමනස්්‍යයන් දුරුරම ලෝබේදේශයේ දුර කර ගනිමින් කයේ කයානුව බලමින් සිතෙහි සිතානුව බලමින් වේදනාවි වේදනානු පස්සනාවෙන් යුතුව දරම මේ දන්මානු පස්සනාව යුතුව. වාසේකරනවාය කියලා මතක් කලා. ස්වාමීණී ආශ්‍යර්යයි අත්භූතයි. මේ මිනිස්සු වැසනු අදහස් ඇත කපටි අදහස් ඇත. එසේ වූ මේ මනුෂ්‍යයන් මේ ප්‍රතිපදාව හික්මෙව්වා කියන එක ස්වාමීණී පුදුම දෙයක්. ආශ්‍යර්යවත් දෙයක්. මෙ මිනිස්සුන්ගේ අදහස් දැනගත් නමාරී හැංගිලාතියෙන්. මේ සවපා සතුන්ගේ අදහස් ප්‍රකටයි. සතුන් වංකනෑ අවංකයි වැ මිනිස්සු. තින් මේ කාරණය අපි හොඳට මේ අදවැනි කාලල දන්න දෙයක් තේරන දෙයක් මගද මිනිස්සු කියන්න එක දෙයක් කරන්න එක දෙයක්. කරන්න එක දෙයක් කියන්න එක දෙයක්. හිතේ තියෙන්නේ තව දෙයක්. ඒ හිතේ තරහපුරවගෙන රස මිහිරි කතා කියනවා සමහරට මිනිස්සු. මේ මිනිස්සුන්ඩ කපටිගති වංකගත්ති උපතිම් හුරු වෙලාතියෙන. ජීවිතය පවත්වගන්න සමහරයට ඒව ඕන. හි නිසා සමහර අවංක මිනිස්සුඉන්නවා? ඒ අය බහුලවශයෙන් අර කපටි වංක මිනිස්සුන්ට අහු වෙන. රැවටෙන. රැවටලා දුකසේ කාලයගෙන අනේ මම රැවටුණනා නේද. මෙ මිනිස්සුනම් ඇසුරු කරන්න හොඳනෑ. මෙ මිනිස්සු හරි වි සත්ත කොටසා. සත්තුන්ගෙනම් එහෙම විසගතිනෑ. අපි අහලතියෙන ගෝනුස්සන්ගේ වලිගියා විස තියෙනවා. සරපයන්ගේ දාලාගතියෙනවා. බැ මිනිස්සුන්ගේ සිව්ළඟම විස කියලා ඔය, පැරණි කවියකත් විස්තර කරලලා තියනොහෙම විස්තර කළේ මොකද මේ කාරණ දැනගෙන. ඉතිං එමනිසා පෝම හිනාවෙලා ඇවිල්ලා. අනි පැත්තෙන් පිහියෙන් අනින්න පුළුවන්තරන් මිනිසුන් අද මේ ලෝක බහුලයි. දැංකාල විපත්තියට වැටිච්ච නිසා කෙලෙස් බහුල නිසා නිතරම මේ මිනිස්සු බලන්නේ වාසියක් ස්වාමින්නා සිනමක්කසුරු කළත් බලන්න වාසියක්. තව යාලුවේ කුරු කළත් බලනනි වාසිය. ඥාතිීකසුරු කළත් බලන්න හැබැ සත්තු හ මනැ වල හරුත්තලට ඇික සත්තුවන් උුන් ලිහැරි වනො විල්ල. අවංකව ආදරයේ පල කරනවා. බොරු කරන්න නෑ. තැන් මෙතන මේ හත්තාරෝහකපුත්ත පෙස්ස උපාසකතුමා මදක් කරන්නෙත් ඒකයි. මිනිස්සුන්ගේ සැඟවුණනු කපටි අදහස්තියේද්දිී භාග්‍යතුන් වහන්සේ විික්‍ෂූන් වහන්සේල මෙහෙමයික්ම ව්වා කියන එක ආශ්්‍යාර දෙයක් අත්භූත දෙයක් පෙර නෝවිරුදයක් පුදුම දෙයක්. එහෙමයි එතුමා මදක් කලේ. ති රි සසතුන් බාවය හොඳට දන්න කෙනෙක්ෙ ොකද ඇතුන් දමනය කරන කෙනෙක්නෙ එනිසා කන මේ චම්පානකරයේද පැත්තට යනකොට ඇතෙක් අරගෙන මේ ඇතයි කුල්ලු ගති සටගති නොහහික්මුණ ගතති ඔක්කෝම පැකට කරනවා. මේ ඇතා යම් තැන හහිටගන්න නවතින්න කැමතිනා. එතර නවතිනෝ. එම නති ඕෝන කියල මිනිසු ඇති තන බලල් හැගිලලා හම නවතින්න කෙකරන්නේ මිනිස්සු ඉන්න දැනක ුනත් අවංකව නවතිනවා. එක හිතින් නවතිනවා එයායට කපටිකමක් තේරෙන් නෑ කරන. ඉළඟට මේ ඇතට පිටයි එක්කන බිමදාන්නඕන්න තැනක්මොත නැන්නේ බිමදාානවා. මෙයාට අන්ෝන්න වම් පපැත්තේවම් පැත්ේ නවා. අලියට අලිය දකන ප්‍රත්ති පායන දකුණ ුච්ාවා මදින් අන්න ඕන්නන මැදිින් යනවා ඉළට හැරෙන් වන්න දකන්ට හැරෙනවා ම හරෙන්වන්න ඒත් හැරෙනවා. යි හරල්ල එන් ඕන්න ඒත් එනවා. මළමුත්‍ර පහර න තර සංඟවිච තැකට අන්්ඩෝනේ ඇන්ගෙන් ඕන හසක්න ඒ යන පාරම ඒ මහතය මළමුත්‍ර. ඒස්වාමේනි අපේ පනිවිඩකාරය දාසල් කම්කරු ඉන්නවා. ඒ අය කයින් හැසිරෙන්න්නේ වෙන විදිකට වචනේංවත් කතා කරන තවත් විදිකට හිතිං හිතන්නේ තවත් විදදිියකට. ඒගේ අන්න දැන් ස්වාමිය දැන් තමන්ගේ ප්‍රධානයයනකොට මෙසේවක බොහොම දරු සරුවඇතු ඉස්සරාටගේ අතේතිය නොනෑ මක පිියරගෙන යටහත් පහත්ව වන්න ඇබැ නැතිදන නොයෙක් වචන කියයක මෙස්වාමියයට බනිනොයි. ප්‍රධානයට බනිනෝවා. කයෙන්යටහත් පහත් පෙන්වාට වචනයෙන් නැති තැන නින්දා පහස්ස කරන. සිතේ කිසි ගෞරවයක් නෑ හැබැ ඇගෙන් පෙන්නනවා. සමහරය වචනය හරි ආදරයෙන් කතා කරනවා. නැති තැන දිබොහම නිින්දා පහස්ස කරනවා. සමාට නොයෙක් දෙවල් ඉපතට විනාස්වෙලයත් ඒෙව පරිස්සං කරන්න හැබැයි ඒ වරිස්සං කරනවාගේ පෙන්න්න නවා. අප තේවන බොහෝදේවල් මෙවැනි දේවල් වෙනවාාව අත්දැකීමෙන්ම දැනගෙනමයි පෙස්ස හත්තාරෝක පුත්‍ර උපාසක මහත්මා. භාග්‍යතුන් වහන්සේ දිරයේ මිනිස්සුන්ගේ වංක බවත් සතුන්ගේ අවංක බවත් මැනවින් ප්‍රකට කළලා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ කාරණය පිළිගන්නවා. පෙස්සේ ඒ කාරණය එසේ පෙස්සේ ඒක ඒ කාරණ එසේ මේ පෙස්සේ මේ මිනිස්සු අප්‍රකට අදහස් ඇත්තෝ වංකා අදහස් ඇත්වෝ හැබැයි සතුන් එහෙම නෑ ඔවුන්ගේ පැහැදිලිය අදහස් තිබෙනවා කියන එක බුදුරජාණන් වහන්සේ පිළිගත්තා. ි ගැන මෙසේ දේශනාවක් ආරම්ම කලාා. පෙස්සේ මේලෝකයේ පුද්ගලයන් සතරදිනෙ ප්‍රකට වෙනෝ. කවරනම් සතරදිනයද. මේලෝකේ ඇතැම් පුද්ගලේ තමා තවන්නේ වේ. එකැන් තමාට පීඩා ලබා දෙන තමන් තවන පිළිවෙතෙහි යෙදෙනවා. පෙස්සේ මේලෝකේ වන ඇතැම් පුද්ගලේ අනුන් තවන්නේ දවි. අනුන් තවන පිළිවෙතේ යෙදනේද වේ. පෙස්සේ මේලෝකේ ඇතැම් පුද්ගලයේ. තමා තවන්නේ තමාතවන්නාවූ පිළිවෙති යෙදුනේ. අනුන්තවන්නේ අනුන්තවන්නාවූ පිළිවෙත යෙදුනේවෙයි. මේලෝකෙ තවස් සමාරෙක් තමන්තවන්නෙත් නැහැ තමන්තවන ප්‍රතිපදාව යෙදෙන්නෙත් නැහැ. අනුන්තවන්නෙ නැ අනුන්තවන් ප්‍රතිපදාව යෙදන්නෙත් නෑ. එතොර ඒ පුත් ගලයා මේ ආත්මේම තන්නාව දුරකරගෙන නෙවුණේ මාර්ගඵල. ධ්‍යානමාර්ග පල නිවන් සුවට පත්තු වනේ ශ්‍රේෂ්ට පුද්ගලයා අය කියලත් විස්තර කරනවා. රහනවා පෙස්ස ඔබගේ සිට මේ හතර දෙනයෙන් කවරු ගැන ද කැමතිවුණේ මේ හතර දෙනයෙන් කාටද කැමති ඇැ පුද්ගල ස්වභාව හතරක් භාග්‍යතුන් වහස ේදේශනාවෙද ආරම්භ කළ චත්තාරෝම මේ පෙස්ස පුද්ගලා සංවිච්චමානලෝ කස්මි. පෙස්සේ පුද්ගලය හතර දෙන පලවෙනි කෙන අත්තන්තපු. තමන් තවන කෙන දෙවනි කෙන පරන්තපපු. අනුන්තවන කෙන තුංගැනි කෙන අත්තන්තපෝච පරන්තපෝච. තමනුත්තවන අනනුත් තවන. හතරවෙනිි කෙන නෑ අත්තන්තපෝන පරන්තපු. තමන්තවන්නෙත් නෑැ අනුන්තවන්නෙත් නෑ එනම් මෙතැන්ද දැම්මේ දේශනාවක මාතෘු කාවක් වෙන විශේෂීමම මිනිධාන කතාවේ අනතුරුව මාතෘකාවකරගෙන භාග්‍ය තුන්නාසෙමේ දේශනා කළේ මේ කාරණ හතර. මෙතනින්දගෙන මේ කාරණ හතර විස්තර කිරීමයි මේ දේශනවිදි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්න. ති පෙස්සගෙන් අහනවා මේ හතර දෙනාගෙන් කාටද කැමති කියලා. වෙල පෙස්ස ඉස්තර කරන සාමීනි යම් පුද්ගලයෙක් සැප කැමතිව වූ තමා තවනවනං ඒ පුද්ගලයා මට ප්‍රිය නැහැ මං ඒ පුද්ගලයට කැමතිත් නැහැ. සැපප කැමතිවූ අනුන් තවනවනා යම් කෙනෙක් යුන්තවන කෙනටත් මම කැමති නැහැ. යම් කෙනෙක් සැප කැමතිවූ තමාත් තවනවාද සැපැති අනුනුත් තවනවාද. එසේ සැප කැමතිූ අතවන්නාව ඒ පුද්ගලයටටත් මම කැමති නැහැ කියලා ප්‍රකාශ කරනවා. එසේම ඊළඟට මදක්කරන ස්වාමීනිි තමා නොතවන අනුනොතවන මේ ආත්මභාවේ සිසිල්ලූ කෙලෙසුන් කරෙන් මිඳනාාව් ඒයුතුම් රහතන් වහන්සේ නම් වූ පුද්ගලලත්නයට මම කැමැති වෙනවා. මම්ප්‍රිය කරනවාය කියලා මතක් කලාා. ඉතින් මේ පාරණය මතක් කලාට පසු පෙස්ස මතක් කරනවා ස්වාමේනිි අපට ගොඩාක් වැඩ තියෙනවා ඒ නිසා දැන් අපි යනවා කියලා. එවෙල බුදුරජාණන් මහන්සි දේශනා කළ පෙස්සහෙනම් ඔබයිකට කාලේ දැනගන්න ඔබ එහෙන සුදුස්සක් කරන්න කියලා. ඉතින් මේ දේශනාව සතුරින් පිළිගත්තු පෙස්ස හත්තාරෝක පුත්‍රය භාග්‍යතුන් වහන්සේගෙන්. පුද්ගලකොට සතර පමණක් දෙනගෙන ඔවුන් ඇතනින් බැහැරවෙන්ඩ අවශ්‍ය වුණු නිසා යන්න ඕනු උනු නිසා බුදුරජාණන් වහන්සේව වන්දනා කරලා පැදකුණුකට යන්ට ගියා. තර කන්දරක කියන පරිබරාජිකතුමා සාමාන්‍ය විදියටම යන්න ගියා. ඉති මේ දෙන්න පිටත්තරා ටික වෙලාවකින් භාග්‍යතුන් අහ සි දේශනා කළ මේ පෙස්ස හත්තාරෝහක පුත්‍රය බොහොම නුව නැති කෙන පණ්ඩිත කෙනෙෙන්. හු මේ පුද්ලයන් සතර දෙෙන විස්තර කරනතුරු හිටිය නම්. ඔහු මහත්තු වරතේ වන සෝවාන් පලයට පත්වෙලා මෙත නිින් පිටත්වෙන බව බුදුරජාණන් වහන්සේ නොදේශනා කළ. ඇැ බලාන්න මාර්ගඵලයන්ට අන්තරා වෙනවා. බුදුරජාණන් වහසව නවත්තන්න බැරි අවස්ථ තියෙනවා. අපි දන්න කතාවත් තමයි අජාසත්්‍ය කුමාරය දෙව්දත්තෙරුන් වහසම එකතුවීම නිසා අසත් පුරු සේවනය නිසා. ිරාව තම පියතුමාව මරණයට පත්කිරීම නිසා. ආනන්තවය කරම රැස්කරගල්ත. එහම නොවන සාමාං්්‍ය පල සූත්‍ර දේශනා වහන වෙලාවේම අජාසත්තුර රජතුමා සෝතාපන්න පලට පත්ව එන්න තිබුණා පින තිබුණනා හැබැ පින තිබුණත් අසත්පුරුස සේවනයට පත්තුනොත් ඒ මාර්ග පලවට අන්තරාාවන්ඩ පුළුවන්. දේබාව හොඳ පැහැදිලි මෙතනත් පෙස් තවටිය ඉවසුවන හිටියනන්ට අවවෙලාක් මෙ දේශනා විස්තර කරන තුරු එතුමා මහත්තු වර්තේ වන ස්ෝවාන් පලේට පත්වෙලා මේ ගමන පිටත්තින්න තිබුණ. නමුත් ඒ මොහොති තමන්ගෙම ප්‍රමාදය නිසා ඔහුට එය ලැබුණේ නැහැ. නමුත් මහනෙන ඔහුට අරතයක් සිද්ධ වුණ ඒ අනේ භික්ෂ සංගරත්නෙ දැකීමින් පැහැදුනා කන්දරකත් පැහැදුනා.ඒවගේ පෙස් සහත්තාරෝහක පුත්‍රයාට සතර සති පට්ටානනි වීර්ය ඇති වුුණ. තව තව මාර්ග රි පිහෙලි වුනා හුට භාවනා කළ යුතු බව වීර්යක් ඇති වුණ උනන්දුවක්. ඇතිව වුණා. එහමන අපි කොච්චර උනන්තුුවෙන්, කොච්චර දැන් භාගතුන්හස වනත් බලන්න බලෙෙන් මේ කාරණ එත්තුගන්වන්න ගිය නෑ යන්න ඕනේකුවම අවසර දුන්නා. ඇති අදවගේ කාලෙ කෙලෙස් බහුල කාලෙක කොච්චර බලින් ධර්මකාරණ කියල දෙන්න ගියත් මේ ජනතාව එව පිළිගන්න නෑ සමමාට ික්ෂුණනාසල වනත් එව පිළිගන්න ඇතිවෙන පුළන්මොකද කෙලෙස් බහුලයි. කෙලෙසුම් යාතුට වෙලායිඉන්න. තෙවනි පිරිසකට බලෙන් ධර්ම දේශනා කරයි කියලා ඔබෝධ වෙන්නේ නැහැ. ති එනිසා එබෝ මැමවිම් ප්‍රට වෙනවා මේ කාරණයේදී. ති භාග්‍යතුන් වහන්සේ දේශනා කළාට පස්සේ. ස්වාමින් වහන්සේ ආරාධනා කළ ස්වාමීනි අවිස්තරබපු නැති කොටස් වශයෙන් බෙදපු මේ පුද්ගලි අහතර දෙනා ගැන භාග්‍යතුන් වහස අපිට දැනගා අනවශ්‍යයි එනිසා භාග්‍යතුන් වහන්ස ඒ දේශනාව දේශනා කරන සේකවා කියලා ආරාධනා කරලා. මහන එසේනම් හොඳින් නසන්න. හොඳින් මෙනෙහි කරන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. භක්‍ෂු වහස ලෙස ස්වාමීණී කළ පිළිතුරු දුන්නා මෙතැන් සිට භාග්‍යතුන්හන්සි මේ දේශනාව දේශනා කරනවා. මහනනි තමන් තවන්නවුද තමන් තවන පිළිවෙතෙහි යදිනා යුදනා වූද පුද්ගලයා කවුද. මහනනි මේ ලෝකයේ ඇතැම් පුද්ගලයේ තමා වශට්‍රහඳන්නේ නෑ. හොඳ පැවතුම් නෑ. මල පහකොට්ට අතින් පිස දමනු. එව ස්වාමීනී කීවිට එන්නේෙ නෑ. සිටිනු සාමීනීකෝම හින්නෙත් නෑ. පළමකොට ගේෙනදේ පිළිගන්නේ නෑ. තමන් වෙනුවෙන් කරපුද පිඩිගන්නෙ නෑ. ආරාධනා කළ දෙන බත් ඉවසාන්නේ නෑ. කළගෙඩි කටින්ගෙනත් දුන්නත් ඒක පිරිිගන්න නෑ. සලිකටිින්ගෙනත් දුන්නත් ඒක පිරිිගන්නෙත් නෑ. එලිපත් අතරිනන් දුන්නොත් ඒ පිළිගන්නෙත් නෑ. දණ්ඩක් අතරිඳන් දුන්නොත් ඒක පිඩිගන්නෙත් නෑ. මහොලක් අතරිඳගෙන දුන්නත් ඒක පිඩිගන්නන්නේ නෑ. වලදන්න වනුභව කරන්නාව දෙන්නෙගින් එක්ක කෙනෙක් නැෙල්ලා දුන්නොත් ඒක පිළිගන්නෙත් නෑ. ගැබිණියක් විසින් යමක් දුන්නොත් ඒක පිළිගන්නෙත් නෑ. කිරිපවානයක් යමක් දුන්නොත් ඒක පිළිගන්නෙත් නෑ. පුරුෂයන් අතරටගේ කාන්තාවක් යමක් දුන්නොත් ඒක පිළිගන්නෙත් නෑ. සමාධන්කොට සම්මාධන්කොට දුන්දේ පිළිගන්නෙත් නෑ. යම්තනක සුනකෙක් සිටිය නම් සුනක අර නොදී දුන්නොත් පිළිගන්නෙත් නෑ. තැනක මැස රංචු රංචු වන ඒද පිගන්නන්නේ නෑ. දිය මස් පිළිගන්න නෑ. ගොඩමස් පිළිගන්නේ නෑ. සුරාමරේ සුරාවමරය පිළිගන්නේ නෑ කාඩ් දියබොන්නේ නෑ. හෙතම. එකගේකින් ලැබූ ආහාර ඇත්තේ වේ. එකක දරකින් ආහාර ලබනක දවස්සක. එක පිණඩකින් එදා ජීවක්තනවා. ගෙවල් දෙකින් ආහාර ලබන දවස් තියනවා. එදර පිඩු දෙකක් පමණක් කොළඳනවා. ගෙවල් සතකින් ලැබූ ආහාර තියෙනවනම් සතකින් යැපෙනවා. කුඩා වූ භාජනයකින් යපන සමහර දවසද කුඩා භාජනකින් ආහාර භාජනකින් යැප සමහර දවස කුඩා ආහාර බඳුන් දෙකකින් යැපෙනවා සමහර දවසට කුඩා ආහාර බඳු හතකින් යැපනවා දැන්තනින් පේනවා සමහරදිනක ආහාර පොඩ්ඩයි ගත්ත හිතබ ගොම භාජනක දෙක හතපවා අනුබව කරනම් සමහරීට දවසස් කර දවසක් කාහාර ගන්න දවස් දෙහෙකට වර හතකට වරක් අඩ මසකට වරා වරින් වරහාර නොගෙනින් න්නෝ හිටපු ගොමං ආහාර ගාණන්නවා අමපලා කනවා බඩහමු කනවා හූරු හැල් කනවා සම්කසට අනුභබව කරනවා මැලියම් අනුභව කරනවා කුඩු අනුභව කරනවා දඹුබත් අනුභව කරනවා තලමුරුුවට අනුභව කරනවා තනකොලත් අනුභව කරනවා ගොමත් අනුභව කරනවා වනමුල් පලාපළ අනුභව කරනවා වැටුණු ගෙඩි අනුභව කරනවා අනවෙහැරි අදිిනවා මිෂ්්‍රක වැහැරි අందනවා මලසිරුడෙන් ඉවාත් කර වస్්ට අඳනෝ පාන්සකූල అඳනෝ ගසමුලకල වස්್්‍ර ධාරනවා ඳුන්දිවිසම් ධරන කුර සහිත අඳුන්දිවිසම් ධරනවා කුසතන වැහැරිත් අඳනවා කந்தిවලං කල වෙහැරිත් අඳනවා පතුරவලින් කල වෙහැරිත් අදිනවා ිනිස් ෙස්වලින් හදැපු ම්බිත් දරනවා. අස්ලොම්වලින් කරපු කම්බිලිත් දරනවා. භකමූුණු පිහාටුවලින් ගොතරපු වස්්ටත් දරනවා. හිසකේ උදුරනවා. හිසකේ රැවුල් උදුරන පිළිවෙතේ යෙදෙනවා. ආසන තතිශ්‍යයප කරනවා එකක වාඩිවෙන ආසන නිදාගන්නආසන පාවිච්චි කරනෙන්නේ. උඩ බලා ඉන්නවා. උක්කුටුකෙන් වීරෙ කරනවා. කටු සයනයේ සැතපෙනවා. කටු වැතිරයේ සැතපෙනවා. දවසතුන් වැනිකොට දවසට තුන් මරක් වතුරට බහිනවා. පෞසෝධනවා. මේආකාරේ නොයෙක් විදියක්‍රමවලින් ශරීරයේ තවනවා. තවන තපස්කම්වලින් යෙතින එ තමන්ගේ ශරීරයට. දුක්දන ප්‍රතිපදාවේ මේ පලවෙ නිශ්්‍රක්‍රමයට කියන පුද්ගලයා වාසය කරන බව අපි සිහිපත් කරගන්නට ඕනේ. ඇකට පුද්ගලයන් සතර දෙනාගෙන් ඉතිරි පුද්ගලයන් පිළිබඳ අපි දෙවැනි දේශනාවට තුරු කරගෙන. අි පලවෙනි දේශනාවේදී ඉස්තර කලේ භාග්‍යතුන් වහන්සේ මේ දේශනාවේ නිධානය චම්පානවරබාව. එසේ ගදරාපනු තීරේ වැඩ සිටදදි පෙස්ස හත්තාරෝක පුත්‍රියත් කන්දර පරි බ්‍රාජ්කතුමත්ත විල්ලලා විශේෂි පෙස හත්තාරෝක පුත්‍රයාය න්ඳනා කළා සරණගේ ශ්‍රාවකකික් වශය. නමුත් කන්දර පරිබ්‍රාජිතු හිටගැනම කතා කලා සුව දුක්විිමසවා. පහු සංගරත්නය හික්මීම ගැන සතුට පල කලා. ඉති අනතුරුව තමයි මේ අතිපට්ඨානේ වැඩීම නිසායේ මේ භික්ෂූන් හසල සංවර වුණේ නැතව කොහ ප්‍රතිපදාවක් නිසාමේ නිසුල් මනයයක්ත් ප අයන සොල් න්නවන්න නොවේ කියනක භාග්‍යතුන් වහසේ විස්තර කළ ඒගන සතුට පලකර පෙස හත්තාරෝක පුට්ටා මනුත් එහෙම වරිින්වර සති පට්ටානේ වඩන බව අනතුරුව තමයි භාග්‍යතුන් වහසේ ලෝකයේ පුද්ගලයෝ හතර දෙනෙක් විතිමාන බව විස්තර කරලා ඒ පිරිස ඒ පෙස්ස එයින්. අතර දෙනාගෙන් තමනුත් අනු නොතවන කලෙසුන්න තිරහතන් වහසේ ශ්‍රේෂ්ටයික පිගත්තා පිළිගෙන. අවසානයේ ඔවුන්ට යන්නටවශයයි කළ මතත්කර නිසා භාග්‍යතුන් වහන්ස හොට ැවින් අවසර දුන් වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාලින් මේ දේශනා විස්සර කරනකාංගටයන මිතුමා සෝවාන් පලයට පත්වෙනවා නමුත් දැනුත් සංගරත්නය කිරේ පැහැදීම දෙන්න ම ලැබ්වවා විශේෂෙන් පේස්ස සතිපට්ඨානයට තව මාර්ගයක් ලබාගෙන ගිය. ඒ අවසානේ ස්වාමෙන් අහසලා ආරාධනා කලා ඒ විස්තරනුකර දේශනා විස්තර කරන්නකි අද පළවෙනි තමන් තවන පුද්ගල ගැ අපි කැටියෙන් විස්තර කළේ දෙවනි දේශනාවදදී අපි මේ පුද්ගල ස්බභාව හතර ැනම විස්තර වශයෙන් දේශනා කරන්නට බලාපොරොත්තු වෙමින් මෙතෙක් මජ්ජිමනිිකායි දෙවැනි පන්නනාසකත් මජ්ජිම පණාසක පලවෙනි සූත්‍රය වන කන්දරක සූත්‍රය ශ්‍රවණය කිරීම, භාග්‍යතුන්න්නහස ගෙනන ශ්‍රද්ධාව ආේ මහා සංගරත්න ගෙන විශවාසය සහබෝධඥානය තිකර ගත්තා. එසේ රැස්කර ගතනන්ත කුසල බලින් ඔබා අපප සෑම දෙනාටත් දායකත්ය දරු සැමටත් උතුම් චතුරාරි සත්‍ය ධර්මය සුවස යව බෝධ වේවා කලවි ප්‍රාර්ථනා කරන. දැන් පුුණ්ඥාලු මෝදනාව දායකත්ය දරු සැමට දෙවියන් සහිත ලෝකවාසි සියලු සත්වයන්ටත් උතුන් නිවන් සොයම සිද්ධ වේවා කියල ප්‍රාර්ථනා කරමු. ආකා සට්ටාජ බුම්මට්ටා දේවානාගා මහින්දිකා. പഞതങുമෝതിത്වා ചරරക്കതുസാസන ආකාസటചവും මට්టദ පානාග මහිද്ധിക്ക പഞන්തങുമෝതിതവ ചරങరക്കන්തുදේසන ආකාസటചവുംමට්ట ദපානාග මහිද്ധിക പഞන්തങമෝതിതවා ചරరക്കതു്වങസധ. ජිමිකායේ මජ්ජිම වන්නාසකයේ සූත්‍ර දේශනාවන් අර්මෝ කරනමින් ආරම්භක ධර්ම දේශනාාව ඇත්තුූ. හම්බන්තට උඩ මලල වෙෙහර කළ අර්‍ය සේනාසනය ප්‍රධාන අනුශාසක තුරන්දර. චිත්‍රභාලක පූජජපාද රදියගම ඉන්දල්ලෝක ස්වාමින් රන්් හන්සේට නිදුක් නිරෝගේ සුවච්චිර ජීවනය අපි ප්‍රාර්ථනා කරමු සලු දෙවියන්ගේ දාශිර්වාදය ලබේවා සාසික්ක කටයුතු තවතවත් ශක්තුමත් දහිර්රවත්තීතු කරන්නට ශක්ති ධනිරවෙනෝඩුව ලැබේවා සලු දෙවියන්ගේ ආශිර්වාදය ලබේවා එමෙන්ම ග්‍රහපල්ද දුරුවවා යන් ප්‍රාථනා කරමින් අපි සාධකාරයක් පවත්ත සාධ වූ සාධූ සා.